सरल रेखा आश्रित कोण मन कथा सरल रेखा आश्रित कोण वाली කොහොමද වෙන්නේ සරල රේඛාවක් මත තියෙන කෝණ සියල්ලගේම එකතුව අපි දන්නවා අංශක 180යි කියලා. අන්න ඒ ප්‍රමේය. ඒ ප්‍රමේය යටතේ අපිට ගණනය කිරීම ගණන් හදන්න තියෙනවා. එතෙන්දි පුතේ අපිට ගණන් අහන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි සරල රේඛාවක් මත පිහිටි කෝණ. හරි සරල රේඛාවක් මත පිහිටි කෝණ ඇසුරින් අපිට අගයන් හොයන්න පුළුවන්. प्रश्न विधि जामिति प्रमेया जामितीय प्रमेयान 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 අපේ ප්‍රමේයන් වලින් කියන අර්ථය තේරුම් ගන්න ඕනේ. අර්ථය තේරුම් ගන්න අපි බලන්න ඕන අපි දන්න කරුණුත් එක්ක කොහොමද දීලා තියෙන රූප සටහනේ නොදන්න කෝණේ අගය හොයන්නේ. ඒක තමයි එක විදියක්. අනිත් එක තමයි අපි දන්න කරුණු වලින් يعني අපිට ඔප්පු කරන්න මොකක් හරි තියෙනවා. يعني මේ කෝණයට මේ කෝණේ සමානයි කියලා අපිට ඔප්පු කරන්න කියනවා. ඒ ඔප්පු කරන්න නම් අපි ඒ ඇසුරෙන් يعني ඒක ඔප්පු කිරීමට අවශ්‍ය සාධක ටික පෙළගස්සන එක තමයි බවපෙන්වීම යටතේ කරන්නේ. අවශ්‍ය සාධක පෙළගස්සන. දැන් මම අර කලින් කිව්වේ අපිට ගාණක් තිබ්බා b සමානයි d කියලා d සමාන වීමට හේතු. හේතු කියන්නේ ඔප්පු කිරීමක් තමයි. b සමානයි d වීමට හේතුව මොකක්ද? يعني ඇයි මේක සමාන වෙන්නේ? සමාන වෙන්නේ මොන මොකක්ද හේතුව? प्रतिमुख कोण निशाणी දැන් මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල අගය කීයද? ඒක තමයි ඔළුවේ තියෙනවනේ සරල රේඛාවක් මත පිහිටි කෝණ සියල්ලගේම අගය කීයද? කෝණ දෙකක් කියනවා නම් ඒ කෝණ දෙකේ අගය 180යි. කෝණ තුනක් කියනවා නම් ඒ තුනේ අගය 180යි. කෝණ හතරක් කියනවා නම් ඒ හතරේ අගය 180යි. ඊට පස්සේ දැන් එතෙන්දී මම මේක කියලා දන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණ වල उदाहरण प्रश्न रूप सुरेन सरल रेखाव
මත එහෙනම් අපි දන්නවා ඒ තුනේ එකතුව තියද අංශක 180 सरल रेखावा अभी दिन खाली विजय प्रकाशन कथा कर विजय प्रकाशन मेदी ने सजातीय पद तुना सजातीय पद तुने सरल रेखावा එක්සල් අගේ විතරක් දැම්මත් තමයි එක්සල් අගේ නිදී 280 3න් බෙදලෙන අගය ඒ කියන්නේ කීයද අංශක 60යි එහෙනම් 1x එකක කියාගය අංශක 60යි ඔය විදිහට අපිට ගණනය කිරීම කරන්න තියෙනවා හරිද අභ්‍යාස කළාද ඔව් ටීචර් අභ්‍යාස කරලා තියෙන්නේ उदाहरण अभ्यास बलानी अटे अभ्यास पलवी अभ्यास අපිට කියනවා පළවෙනි රූප සටහන් ටිකක් දීලා කියනනේ පහත දැක්වෙන එක් එක් රූපේ AG කියන්නේ සරල රේඛාවක් වේ D යටි තොරතුරු අනුව කුඩා x අක්ෂරයෙන් දක්වා ඇති කෝණයේ අගය සොයන්න AB කියන්නේ සරල රේඛාවක් කියලා යාලා දීලා තියෙනවා AB කියන්නේ සරල රේඛාවක් නම් එයා සරල රේඛාව මත ඇතිවන සියලුම කෝණ බල එකතුව අංශක 180යි ඒකත් ඔළුවේ තියාගෙන පළවෙනි එක පළවෙනි රූප සටහන අපිට තියෙන්නේ මෙන්න මේ වගේ එකක් A B C D ඊළඟට මෙතන කෝණේ මෙන්න මෙහෙම සලකුණක් දාලා තියෙනවා ඒව ඒ කෝණේ අගය අහන්න ඒ කෝණේ අගය කීයද ඒ කෝණේ අගය උවිදු ඒ කෝණේ අගය කීයද උවිදු අංශක 90යි අංශක 90යි කොහමද ගත්තේ අපි දන්නවා මේ AD කියන සරල රේඛාව මත කෝණ දෙකක් පිහිටලා තියෙනවා ඒ කෝණ දෙකේ වාගේ අංශක 180 වෙන්න ඕනේ ඒ කෝණ දෙකෙන් මෙන්න මේ කෝණේ යගේ අපිට මෙන්න මේ සරලකයේ කියන अणुकोण सलकुन दाल तीन
අපිට 90යි කියලා හිතා ගන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? 90 - a සමානයි අංශක 180යි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් a සමානයි 180 න් 90ක් අඩු කරනවා 180 න් 90ක් ගියාම 90යි. a කෝණයත් අංශක 90යි කියලා ලියන්න පුළුවන්. කියනවා නම් හරි දා ගන්න. ඊළඟ එකේ රූප සටහන අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ හැඩය. මෙතන කෝණේ 108යි කියලා දීලා තියෙනවා. මෙතන කෝණේ b කියලා දීලා තියෙනවා. මම ඉංග්‍රීසි අක්ෂර දාන්නේ නැහැ. අපිට මොකද සිම්පල් අක්ෂරයක් තියෙන නිසා. හරිද? එතකොට අපිට b වලගේ අහන්නේ b වලගේ අහන්නේ ab කියලා මම සරල රේඛාව විතරක් ගන්නම්. ab කියන සරල රේඛාව මත තමයි මේ කෝණ දෙක තියෙන්නේ. එහෙනම් b වලගේ වෙන්න ඕනේ කීයද? මට කියන්න බලන්න. දීක්ෂාන් අංශකයි 72යි. කමොට මේක ආවද? ඔව්ටි. ඔව් ටීචර්. ටීචර්. මේක යන්නේ වෙන්න ඕන මේ කෝණ දෙක එකතුට. 108 ඔව් ටීචර්. 180යි. එහෙනම් අපිට මොකද්ද? b වලගේ හොයාගන්න නම් අපි කරන්නේ 180 වෙන් 108ක් අඩු කරනවා. එතකොට 180 වෙන් 108ක් අඩු කරාම අපිට එනවා 72යි කියලා. එහෙනම් b කෝණේ යගය 72යි. හරිද? ඊළඟ රූප සටහන අපිට මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. ඒකේ මෙන්න මෙතන c කෝණය තියෙනවා, b කෝණය 20යි. මෙන්න මේ විදිහට තියෙනවා AB රේඛාව මෙතන. අපෙන් අහනවා c වලගේ කීයද? c වලගේ කියන්න බලන්න. දෙවෙනි වෙනද? දෙවෙනි අංශක 70යි. අංශක 70යි. කාණ්ඩ දෙක ආවද? ඔව් ටීචර්. ඔව් ටීචර්. හැත්තෑවයි කියලා සීවලගේ හැත්තෑව. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම එක කෝණයක් 90 නම් එහා පැත්තේ හැදෙන මෙන්න මේ කෝණය අංශක 90යි. හරිද? ඒ කෝණේ අංශක 90යි. එහෙනම් ඒ කෝණේ 90 නම් ඒ කෝණෙන් එකක් 20යි. එහෙනම් අනිත් එක 70ව වෙන්න ඕන. එහෙමත් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා සරල කෝණයක් හැදෙන්නේ ඍජු කෝණ දෙකක් එකතු වෙලා. එහෙනම් එක ඍජු කෝණයක් මේ පැත්තේ තියෙනවා. එහෙනම් අනිත් ඍජු කෝණේ මෙන්න මේ කෝණේ වෙන්න ඕන. ඉංග්‍රීසි අකුරු මන් දැම්මේ නැහැ. එන්න ඕන මේ කෝණේ C B D කියන කෝණේ තමයි අනිත් අංශක 90 කෝණේ. එහෙනම් 90 වෙන් 20ක් අඩු කරත් අපිට උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඊළඟ රූප සටහන තියෙන්නේ කොහමද? මම උඩේක මකනවා පුතේ. ඊළඟ රූප සටහන තියෙන්නේ අපිට මේ වගේ. මෙතන අංශක 30යි, මෙතන m කියලා ගයක් තියෙනවා. m වලගේ හොයන්න තියෙනවා. දැන් m වලගේ කීයද කියන බලන්න. අචිර බින්සර 60යි. m වලගේ කියද අංශක 60යි. කොහොමද ඉන්නේ? මෙතනත් තියෙන්නේ කෝණ තුනක්. සරල රේඛ AB කියන සරල රේඛාව මත කෝණ තුනක් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒ කෝණ තුනේ යගය 90 ධන. එක කෝණයක් 90යි අනිත් කෝණේ 30යි. 90 ධන 30 ධන m සමාන වෙනවා 180ට. එහෙනම් m වලගේ සමාන වෙන්නේ මේ දෙන්නගේ එකතු 180ෙන් අඩු කරනවා. මේ දෙන්නගේ එකතු අපිට එනවා කියද 90ට 30ක් එකතු කරාම 120යි. එහෙනම් 120 80න් 120ක් ගියාම අපිට එනවා අංශක 60යි කියලා. m වලගේ අංශක 60. හරිද?
ඊළඟට ඊළඟ රූප සටහන බලන්න ඊළඟ රූප සටහනේ අපිට තියෙන්නේ මම මේක මකන්නම් පුතේ කවුරුත් නේද කවුරු හරි ඉන්නවද නෑ නේද යන්න දෙයක් නෑ හැබැයි දැන් ආලා අභ්‍යාස කරන්න තියෙන්නේ අපිට බෝඩේ පේන්නේ ඕක පේන්නේ නෑ ඒකට ඉතින් පුතේ සිග්නල් තමයි පේනවා මිස් බලන්නවා කියන්න බලන්න මොමින් කියන්න බලන්න 10 කීවෙනි ගානේ මිස් අයනවා රට 8 එක අභ්‍යාසි පළවෙනි ගානේ 6 වෙනි එක 6 වෙනි රූප සටහන දැන්ස කියන්න කියදාවේ ටීචර් ගානේ දුනේ මෙදපු කාටි අතුස්සන බලන්න අංශක 36යි අංශක 36 කොහමද හරි කියලා මම අහුවා කියන්න පුළුවන්ද කොහොමද දෙන්න ඕනේ ගමන් කියලා දුන්නේ විදිහට කියන්න බලන්න පුතේ කොහොමද දෙන්න ඕනේ 5යි 1 සමානයි 180යි හරි x සමානයි 180 බෙදනවා 8ෙන් එතකොට අංශක 36යි 180 බෙදනවා 8 8 අයි 8 බෙදලා කඩින්නේ ඔයාගේ උත්තරේ හරි පුතේ උත්තරේ හරි මොකද්ද වෙන්න ඕන මෙතන තියෙනවා AB සරල රේඛාව මත කෝණ කීයක් තියෙනවද 1 2 3 4 කෝණ 4ක් තියෙනවා එතකොට A කෝණේ 4 කෝණ 4ේ අගයන් වෙන්නේ එක කෝණයක් 2x අනිත් කෝණ xxx x ඒව 3ක් තියෙනවා එක කෝණයක් 2x එහෙනම් අපි කෝණ මුලින්ම සරල රේඛාව මත තියෙන කෝණ ගාන අතර ගන්න ඊට පස්සේ ඒ කෝණ ගානේ අගයන් ටික එකතු කරන්න ඒ අගයන් ටික එකතුව සමාන වෙන්න ඕන 180 වෙන අගයන් ටික වෙන්නේ 2x ධන x ධන x ධන x හරිද කෝණ 4ක් තිබ්බ කෝණ 4ෙම අගයන් ටික මම එකතු කරා ඒකතුව සමාන වෙන්න ඕන 180ට මොකද සරල රේඛාවක සරල කෝණයක අගය 180 වෙන නිසා දැන් මෙතන තියෙන ඔක්කොම සජාතිය පද ටිකක් සජාතිය පද x අඩංගු පද එහෙනම් 2යි 3යි 4යි 5යි එහෙනම් අපි ගන්නවා 5යි x සමානයි 180යි එහෙනම් x ලාගේ හොයන්න මොකද කරන්නේ x ඒව පහක්ම 180යි 1x කෙනෙක් හොයන්න නම් 180 බෙදනවා 5 180 5 බෙදුවම අපිට එනවා 36යි කියලා x ලාගේ 36යි කියලා එනවා හරිද x ලාගේ 36යි කියලා ආවද ආව කට අතුස්සන්න බලන්න දැනටමත් අතුස්සන් ඉන්න කට්ටිය ආවේ නැත්තම් පහත දාන්න හොඳයි හරි ඊළඟට පොතේ ඊළඟට හදව දුන්න බව පෙන්නන තියෙන කාරණාවක් තියෙන දෙවලියට තියෙන දෙවලියට තියෙන්නේ රූපයේ ABC සරල රේඛාවක් දේ BDC 36ක් නම් ABDහි අගය DBCහි අගයෙන් 4 ගුණයක් බව පෙන්වන්න 4 ගුණයක් බව පෙන්වන්න හදුව දෙක හදන්න ඕන පියවරත් එක්ක මම ලියන්නම් හරිද හැමෝම වගේ ඒක ලියා ගන්න සමහරව හදලා ඇති හදපු කට්ටිය අතුස්සන්න පුළුවන් මේ ගාන දෙවනි ගාන හදපු කට්ටිය හදලා තියෙන්නේ නේ ගොඩක් කට්ටිය නම දෙනෙක් හදලා තියෙන්නේ හරි මම මේක මකන දැන් අපිට කියන්නේ දෙවනි ගානේ අපිට කියන්නේ බව පෙන්වීමක් තියෙනවා මම දැන් කලින් සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු 180යි කියන ප්‍රමේයයෙන් අපි අගයන් කෙරුවා. x වලට කෝණයේ අගයක් කෙරුවා. දැන් තියෙන්නේ එයාලා දෙනවා
ඔප්පු කිරීමක්. ඒක සත්‍යයි කියලා පෙන්වන්න තියෙන්නේ. යාලා දෙනවා ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය සත්‍යයි කියලා තමයි ඔප්පු කරන්න තියෙන්නේ අපි. සත්‍යයි කියලා. මොකද්ද කියන්නේ? මෙන්න මේ වගේ රූප සටහනක් තියෙනවා. A B C. A B C කියලා සරල රේඛාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට මෙතන D කියලා ආයි 36 කෝණයක් තියෙනවා. අපිට කියන්නේ මොකද්ද බව පෙන්වන්න කියන්නේ මොකද්ද බව පෙන්වන්න කියන්නේ ඒක මුලින්ම ලියා ගන්න බව පෙන්වන්න කියන එක මොකක්ද කියන එක මුලින්ම ලියා ගන්න ඒක අනුව තමයි අපි එයාට අවශ්‍ය කරුණු ටික හොයාගන්නේ රූප සටහන ඇසුරින් එතකොට බව පෙන්වන්න කියන්නේ මොකද්ද A D D හි යගේ එහෙනම් ඔය කියන්නේ A D D අපි හොයා ගන්න ඕනේ A D D කෝණය කොයි A D D කෝණය A D D එහෙනම් ඒ කෝණය කියන්නේ මොකද? AD කියන්නේ මෙන්න මේ කෝණය ගැන ඔය කියන්නේ. A කෝණයේ අගය ඔය කියන්නේ ABD කෝණයේ අගය සමාන වෙනවලු මොකටද? අගය BDC. 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 මොකද BDC කියන්නේ? BDC රූප සටහනක් BDC කෝණය කියන්නේ මෙන්න මේ අංශක 36 කෝණය. එහෙනම් 36 කෝණය වගේ හතර ගුණයකට එහෙනම් මොකද්ද අපිට ඔප්පු කරන්න තියෙන්නේ මෙයාගේ අගය සමාන වෙනලු වෙනවලු මෙයා වගේ හතර ගුණයකට ඒ කියන්නේ මෙයාගේ අගය ගුණ කරන්න ඕන හතරෙන් එහෙනම් හතර ගුණකින් හතරයි d d c ඔන්න ඔක තමයි අපිට බව පෙන්වන්න තියෙන්නේ බව පෙන්වන්න වචනෙන් කියපේක අදහස තමයි ඔය තියෙන්නේ මොකද්ද a b d කොන ADD කෝණේ අපි රූප සටහනට අනුව ADD කියන්නේ මොකක්ද කියලා අඳුරගත්තා. මම මෙන්න මේ තරු ලකුණක් දාන කෝණේ. DDC කියන්නේ DDC කියන්නේ මෙන්න මේ අංශක 36 කියලා කියන කෝණේ. එහෙනම් අපිට ඔප්පු කරන්න තියෙන්නේ 36 වගේ 4ක්. නේද? 36 වගේ 4ක් තමයි මෙන්න මේ කෝණේ අගය කියලා. එතකොට අපි බලන්න ඕනේ නම් 36 4ක්. ඔක අපිට ඒ කියන්නේ දැන් අපිට මෙන්න මේක තමයි ඔප්පු කරන්න තියෙන්නේ මේක ඔප්පු කරන්න තියෙනවා කියන්නේ ABD වල අගය ABD වල අගය සමානයි අපි දන්නවා BBC වල අගය අපිට රූප සටහන ඇසුරෙන් ගන්න පුළුවන් අගය කියද 36 කියලා එහෙනම් 36 කියලා තමයි 36 වහතරට අගයට ABD සමානයි කියලා තමයි ඔප්පු කරන්න තියෙන්නේ ඒ කියන්නේ අගය කීයද වෙන්න ඕන 36 වහතරක් කීයද 147යි අංශක 144 කියලා අපිට ඔප්පු කරන්න තියෙනවා. ඒක ඔප්පු කරන්නේ කොහොමද? ඔන්න ඕක තමයි ඔප්පු කරන්න තියෙන්නේ. අපි දන්නවා මොකක්ද? ABD කියන කෝණයයි BBC කියන කෝණයයි. දෙන්නම ඉන්නේ කවුරු මතද? මෙන්න මේ AC කියන සරල රේඛාව මත. ඒකනේ අපි දන්න කරුණ එකම කරුණනේ. අපිට ඔය බව පෙන්වන ගණන් කරන්න තියෙන්නේ. මොකද්ද ප්‍රමේය සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව 180 කියන ප්‍රමේයයන්ටදී තමයි ගණනය කිරීම කරන්න තියෙන්නේ. එහෙනම් අපි ගන්න එකම දේ තමයි සරල රේඛාවක් තියෙන රූප සටහනට අනුව සරල රේඛාව මත කෝණ දෙකක් තියෙනවා. එහෙනම් මේ කෝණ දෙකේ අගය අංශක 180. ඕක තමයි අපි ගන්න දේ. එහෙනම් අපි ගන්න දේ ලියනවා. මොකද්ද? A D B එකට කිරීම D B C වල අගය සමාන වෙනවා 180ට. දැන් අපි මෙයාව තමයි හොයන්න යන්නේ. මෙයාගේ අගය අපිට රූප සටහනක් ගන්න පුළුවන්. එහෙනම් අපි ලියනවා A D D එකතු කිරීම D B C වල අගය අංශක 36යි. ඒක සමාන වෙනවා 180ට. දැන් අපි මේ කෝණය 144ක් බව තමයි ඔප්පු කරන්න ඕන. ඒක ඔප්පු කරන්න නම් මම දන්න දේවල් ලියා ගන්නවා. මොකද්ද මම දන්න එකම දේ සරල රේඛාවක් මත පිහිටි කෝණ වලයික 180. ඒක තමයි ගන්න දේ. ඒකට ඒක මොකක්ද කියන එකත් කියන්නද මේක ගත්තේ මම මේ ප්‍රකාශයේ ලිව්වේ කොහොමද? මම ගන්න දේ සරල රේඛාවක් මත පිහිටි රේඛා මත පිහිටි කෝණ කියලා හේතුවක් නැහැ. කෝණ නිසා තමයි මට ඒ දෙන්නක එකතු 180යි කියලා කියන්න පුළුවන් උනේ. හරිද? දැන් මොකද? දැන් මෙයාගේ අගය මට ගන්න ඕනේ. මෙයාගේ අගය ගන්න නම් 180 36ක් අඩු කරන්න ඕනේ. එහෙනම් A D D වල අගය සමානයි. 180 අඩු කරනවා. උත්තරේ නම් 144. මට පුතාවත් පැහැදිලි නෑ පුතේ. ටීචර්. ඔව්.
ඔව් අර MD M A MD කියන්නේ තැනට මම x කියලා දැම්මේ කමෙන්ට් එක මට මෙතනට x දාගෙන හදුවත් කමක් නැහැ ඒක ගැටලුවක් නෑ පොඩි මෙතනට ආ ඉංග්‍රීසි අකුරක් දාගෙන හදුවත් කමක් නැහැ ඒක ඉංග්‍රීසි අකුරක් දැම්මොත් ඔයාලට එන්න හැබැයි වඩාත්ම නිවැරදි මෙතන දැන් අපිට ඉංග්‍රීසි අකුරු වලින් කියන්න පුතේ ඔයාලා දැන් අපිට ඉංග්‍රීසි අකුරුමයි දීලා තියෙන්නේ එතකොට මේ ක්‍රමේ ක්ලියර් ගන්න ඔයා ඔයා හදු ක්‍රමෙත් කමක් නැහැ මෙතන x දාගෙන හදුවත් ඔයාලා කියන්න ඕන ප්‍රකාශය x දන 36 සමානයි 180යි එතකොට ඔයා මෙතන x කියලා මේ ඔයාගේ රූප සටහනේ x කියන එක නෑ ඉන්න ඕන හැබැයි තේරුණාද දැන් ජ්‍යාමිතිය ගණන් වල අනිවාර්යයෙන්ම රූප සටහන අඳින්නත් ඕන දැන් හැම එක්කෙනාම ඔය අභ්‍යාස කරලා තියෙන ඕන රූප සටහන ඇඳලා අනිවාර්යයෙන්ම රූප සටහන අඳින්න ඕන ඒත් ඔයා ඇඳපු රූප සටහනේ මේ ABD කියන කෝණේ x කියලා පෙන්නලා තියෙන්න ඕන එහෙම වුණොත් තමයි අපිට මේක කියන්න පුළුවන් වෙන්නේ එතකොට බලන කෙනා දන්නවා ආමියා ABD වලට තමයි x දාගෙන තියෙන එහෙනම් x ළඟේ තමයි 144ක් එන්නේ එහෙනම් මේක ඔප්පු කිරීම හරි කියලා තේරුණාද නිරක්ෂණයට ඔයා ඒ ලියපු විදියට හරි එහෙම නැත්තම් මේ විදියට ලියපු නැති කට්ටිය මේ විදියට ලියා ගන්න දැන් අපේ ඔප්පු කිරීම සාර්ථකයි ABD 144යි කියලා අපි පෙන්නලා තියෙනවා අපිට පෙන්වන්න තියෙන්නේ ABD 36 වගේ හතරක් තියෙනවා. ඒ කියන්නේ 144ක් තමයි බව තමයි පෙන්වන්නේ. නම මේ ඔප්පු කිරීම කරා 144යි කියලා. හරිද? පැහැදිලිද ගැටලු තියෙනවද ඒකේ? ලියා ගන්න ඕනද? නැත්නම් ඊළඟ ගානට මම යන්නද? ලියා ගත්ත ටීචර් ගත්ත හැමෝම ලියාගෙන ඉවරයිද ඔව් ටීචර් ඊළඟ ගානට යනව එහෙනම් ඊළඟ ගානේ තියෙන අපිට ඔප්පු කිරීමක් ඊළඟ ගානේ තියෙන ඔප්පු කිරීමක් ඒකෙදි අපිට කියනවා ABC සරල රේඛාවක් වේ රූපේ දැක්වෙන තොරතුරු අනුව PDR ඍජු කෝණයක් බව පෙන්වන්න ඍජු කෝණයක් බව පෙන්වන්න හරිද මම අකන්නද පුතේ බෝඩ් එක ආ ටීචර් ආ ටීචර් බෝඩ් එක පැහැදිලි නැද්ද නෑ කට්ටියන්ට කවුරු හරි කෙනෙක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න නැත්නම් මම ආය යන්න ගියොත් ආය වෙලා යන්න ස්ක්‍රීන්ෂොට් එක අපිට යන්න හරිද මකනවා ඔන්නයි විදිය රූප සටහනක් දීලා තියෙනවා. මෙතන x y y. කොහොම නේද තියෙන්නේ? x x y y. a b c කියන්නේ සරල රේඛාවක් කියලා දීලා තියෙනවා. මේ p q r කියලා මේ රේඛා නාකරලා තියෙනවා. දැන් අපිට කියන්නේ මොකක්ද? අපි මුලින්ම බලන්න ඕන පුතේ අපෙන් අහන්නේ මොකක්ද? ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. බව පෙන්වන්න තියෙන්නේ මොකක්ද? a ඒක මොකක්ද කියලා බලන ඒක හදා ගන්න තමයි අපි දන්න කරුණු වලින් කරුණු ටික එක්ස්ප්‍රස් කරගන්නේ දන්න දේවල් වලින් කරුණු ටික එක්ස්ප්‍රස් කරගන්නවා අරක ඔප්පු කරන්න. එතකොට අපි බලන්න ඕන අපිට ඔප්පු කරන්න තියෙන එක තමයි මුලින්ම තේරුම් ගන්න ඕන. ගොඩක් ඔයාලා ජාමිතිය අමාරුයි කියන්නේ ඔයාලා දන්නේ මොකක්ද ඔප්පු කරන්න තියෙන්නේ කියලා. ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද දන්නද? ඔහේ දන්න දේවල් ලියාගෙන යනවා. ඒක තේරුමක් නෑ. අපි මුලින්ම බලන්න ඕන අපිට ඔප්පු කරන්න තියෙන්නේ මොකක්ද? ඒ ඔස්සේ තමයි අපි කොයන්න ඕන කොහමද ඔප්පු කරන්න කියලා. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? ABC සරල රේඛාවක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා ඒක දීලා අපෙන් අහනවා එකම දෙයයි PBR. PBR කෝණය ඍජු කෝණයක් බව. PBR කෝණය ඍජු කෝණයක් බවයි ඔප්පු කරන්න තියෙන්නේ. ඍජු කෝණයක් බව. අපි දන්නවා ඍජු කෝණයක් නම් එයාගේ අංශක ගාන කීයද වෙන්න ඕන?
එයාම රජ කෝණයක් බව ඔප්පු කරන්න නම් එයාගේ අංශක කීයද වෙන්න ඕනේ යාගේ කෝණ 90 අංශක වෙන්න 90 වෙන්න අපිට ඔප්පු කරන්න තියෙන්නේ PBR වල අගය අංශක 90යි කියලා PBR වල අගය අංශක 90යි කියලා අපිට ඔප්පු කරන්න තියෙන්නේ හරිද ඒක ඔප්පු කරන්න තියෙන්නේ ඊට පස්සේ අපි බලමු අපිට දීලා තියෙන රූප සටහනින් ඔය PBR කියන්නේ මොකක්ද PBR කියන්නේ මොකක්ද රූප සටහනට අනුව අපි ඉංග්‍රීසි අකුර ඔස්සේ යනවා PBR PBR කියන්නේ එහෙනම් මෙන්න මේ කෝණය තමයි මොකක්ද අංශක 90 කියලා පෙන්වන්න තියෙන්නේ හැබැයි අපිට රූප සටහනේ ඒ කෝණ දෙකට අගයන් දෙකකුත් දීලා තියෙනවා අගයන් දෙකකුත් දීලා තියෙනවා මොකද දීලා තියෙන අගයන් දෙක PBR PBR කියන්නේ PBR කියන්නේ x එකතු කිරීම y නේ මේ x එකයි මේ y නුයි එකතු කරාම තමයි අපිට සම්පූර්ණ PBR කියන කෝණය හැදෙන්නේ රූප සටහනට අනුව PBR ගේ අගය වෙන්නේ x + y රූප සටහනට අනුව එහෙනම් ඒ අගය තමයි අපිට අනුව බොක් කරන්නේ මෙන්න මේ විදිහට ඔයාලට මම උගන්වන්න එක ප්‍රත්‍යක්ෂ පාඩම ඕන එහෙම නැත්නම් හදන්න පුළුවන් ඔයාලට තේරුණා නම් PBR කියන්නේ සදහන්ට අනුව මේ මම අතින් පෙන්නුම් කරන කෝණය. එතකොට ඒ කෝණය එන්නේ මේ විදිහටනේ බාහුව දෙක අතර පළතරේ මේ විදිහටනේ අපි ලකුණු කරන්නේ. එතකොට බාහුව දෙක අතර තියෙනවා අගයන් දෙකක් xy කියලා. එහෙනම් PBR කෝණය අගය වෙන්න ඕනේ x + y. අපිට ඔප්පු කරන්න තියෙන්නේ PBR වල අගය අංශක 90 බව. ඒ කියන්නේ මොකද එහෙනම් ඔයා ඔප්පු කරනනම් හරි x + y ගේ එකතුව අංශක 90යි කියලා. x දැන y ගේ අගය අංශක 90 කියලා ඔප්පු කරා නම් හරි. ඔයාට ඔප්පු කරන්න තියෙන්නේ x දැන y ගේ එකතුව අංශක 90යි කියලා. තේරුණාද? ඔප්පු කරන්න තියෙන්නේ මෙන්න මේ. ඔව් ටීචර්. x දැන y ගේ අගය අංශක 90යි. මෙතෙන්ද පුතේ දැන් බලන්න. මම අර ප්‍රත්‍යක්ෂවලදී යෙදෙන එකක් කියලා දෙන්නම් මෙතෙන්ද අපිට කියලා තියෙනවා PBR වල අගය 90යි කියලා. ඊට පස්සේ අපිට ආයෙත් ලියනවා රූප සටහනට අනුව PBR වල අගය x + y කියලා. PBR වල අගය 90 බව තමයි ඔප්පු කරන්න තියෙන්නේ. PBR වල අගය x + y වෙනවා. එතකොට මේ තියෙන්නේ සමාන රාශි දෙකක්. මේ රාශියට මේ රාශිය සමානයි 90. ආයෙත් ඒ රාශියට සමානයි x + y. එහෙනම් අපිට ලියන්න පුළුවන් වෙන්නේ මොකද්ද? x + y සමානයි අංශක 90යි කියලා. දැන් මෙහෙම හිතන්න a සමානයි b කියලා තියෙනවා. තව c කියලා රාශියකුත් b ට සමානයි. b ට සමානයි. b ට සමානයි. a සමානයි b a සමානයි d කියලා තියෙනවා. b සමානයි. එහෙනම් අපිට කියනවා මේ දෙකත් සමානයි කියලා නේ. දැන් සමාන ගැගෙන b සමානයි 5යි. d සමානයි 5යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට මොකද්ද කියන්න පුළුවන්? මේ දෙන්නගේම අගයන් දෙක සමාන නිසා අපි කියන්නේ d සමානයි d කියලා අපිට ලියන්න පුළුවන්. ඔන්න ඔය වගේ එකක් තමයි ප්‍රත්‍යක්ෂවලදී වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. ප්‍රත්‍යක්ෂ කියලා. හරිද? රාශියක් තවත් ඒ කියන්නේ මේ තියෙන සමාන රාශීන් සමාන කිරීමක් තියෙනවා. අගයන් සමාන රාශීන් සමාන කිරීම. අපිට a කියන එක d ට සමානයි, a කියන එක නම් d ට සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් a දෙන්නත් එකිනෙක සමානයි කියලා. හරිද? ටීචර්. ඔව්. ටීචර් දුන්නේ ගන්න ඔය විදියට නෙමෙයි හැදුවේ. හැදුවේ. කමක් නැහැ. හදපු විදියට නම් නෑ. මුලින්ම මේ මේක හොකින් ඉන්න. මොකද්ද අපිට බව පෙන්වන්න තියෙන එක අපි හොයාගත්ත x + y 90 කියලා තමයි අපිට ඔප්පු කරන්න තියෙන්නේ. දැන් අපි ඔප්පු කිරීමට යමු. ඔප්පු කරන්න තියෙන එක අපි අඳුරගත්තා. දැන් ඔප්පු කරන්න කොහොමද කියලා බලන්න. ඔප්පු කරන්න බලන්න අපිට දීලා තියෙන දේවල් එක්ක අපි බලන්න. දීලා තියෙන එකක්ද ABC සරල රේඛාවක් කියලා. එහෙනම් අපි දන්නවා සරල රේඛාවක් නම් සරල රේඛාවක් මත කෝණ කිහිපයක් පිහිටලා තියෙනවා. ඒ කෝණ සියල්ලගේ මාර්ගය 180යි. ඔකනේ අපි දන්නේ. ඒක අපි එහෙනම් ලියාගන්න. කොහමද දේ දන්නේ? ඒ අපි ලියාගන්න. එහෙනම් මේ කෝණය මත සරල කෝණය මත සරල රේඛාව මත කෝණ හතරක් කියලා තමයි පැටි මයි පොස්ට් කරගන්නත් කෝණ හතරේ මගය කෝණ හතරේ අගය අපිට ලියන්න පුළුවන් x එකතු කිරීමට x එකතු කිරීම y එකතු කිරීම y සමානයි
එක්ක සිහිය අන්න ඒකයි.